ආයුබෝවන් මගේ දරුවෝ හැමෝටම ස්ත්‍රිය සහ පුරුෂයා කියන මේ බෙදීම ලෝකෙ සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ තියෙන අවයව වලින් හැබැයි සමහර වෙලාවට විද්‍යාත්මක පදනමක් මත සිද්ධ වෙන මේ බෙදීම යම් සංස්කෘතික කාරණයක් තුල ඔවුන්ව මේ බෙදීමට ලක් කිරීම සිදු වෙනවා මේ බෙදීමත් සමග කාලානුරූපීව සමාජය තුල පුරුෂාධිපත්‍ය කියන කාරණය පැන නැගී තිබුණා හැබැයි මේ පසුබිමෙහි බලපෑම නූතන ලෝකයේ තුල ඉතිහාසයේ පටන් මේ අද දක්වා මේ බලපෑම අපේ සමාජය තුල එල්ල වෙලා තියෙන අපිට දකින්න තියෙන කාරණය එහෙනම් ඒ සමගම පුරුෂාධිපත්‍යයට එරෙහිව ස්ත්‍රීවාදය කියන සංකල්පය ලෝකය තුල නිර්මාණය වුණා. අද මම උසස් පෙළ නූතන පද්යේ තියෙන පොඩිදුව කියන කාව්‍ය වියමන හරහා ඉදිරිපත් කරන්න හදන්නේ යම් මේ සම්බන්ධයෙන් දාලා අදහසක්. මොනිකා රුවන්පතිරණ කියන කිවිදිය මා අර ඔබට පෙර සඳහන් කර ස්ත්‍රීවාදීත්වයේ වෙනුවෙන් සාහිත්‍ය තුල තමන්ගේ තෙලිතුඩ මෙහෙවපු කිවිදියක්. ඒ වගේම තමයි දරුව දන්නවා මොනිකා රුවන්පතිරණ කියන කිවිදිය තමන්ගේ විෂයපතය ඇතුළේදී ගොඩාක් නිර්මාණයන් සිදු කළේ ස්ත්‍රිය වෙනුවෙන්. එහෙමත් නැතිනම් තමන්ගේ වර්ගයා වෙනුවෙන් තමන්ගේ ස්ත්‍රිය වෙනුවෙන් සමාජය තුළ යම් කාරණයක් විවරණය කිරීමේ අවශ්‍යතාවය තුළ ඇය තමන්ගේ කාව්‍ය මනස මෙහෙවනු ලැබුවා. ඉතින් මේ පදනමේ ඉඳගෙන උසස් පෙළ නූතන පද්ද සංග්‍රහයේ තිබෙන පොඩිදුව කියන කාව්‍ය වීමන අපිට හම්බ වෙන්නේ මේ විසින් වර්ෂ 1975 වර්ෂයේදී නිර්මාණය කරනවා ඔබේ යෙහෙළිය ඇය ගැහණිය කියන කෘතිය. මෙන්න මේ තුල එන අපරු කාව්‍ය වීමනක් විදියට අපිට උසස් පෙළ නූතන පද්ද සංග්‍රහයේ තියෙන පොඩිදුව කියන පද්ද පන්තිය හමු වෙනවා. අපි මුලින්ම මේ පද්ද පන්තියේ තියෙන පළමු කවිය දෙස අපි අවධානය යොමු කරමු. පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිට වන්නට පෙර මතකද අම්මෙන්ඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා ජීවිතයේ පළමු වරට තනි වූ කල ඈත රටක එහි මිනිසුන් හුඟ දෙනෙක්ම මට කීවේ ලිසි කියලා හොඳයි දුවේ පුතේ මේ පදේ පන්තිය ගත්තොත් දැන් මේකේ කවියා විසින් සිව්පද ආර ආකෘතිය ඇතුලේ පදේ පන්තිය තුල මෙහෙම අදහසක් මුලින්ම අරගෙන එනවා පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිටවන්නට පෙර මතකද අම්මේ උඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා දා නූතන ආර්ථික සූත්‍රය හරිබරි කරගන්න බැරි ඕ නෑ තරම් පවුල් මේ නූතන සමාජ ක්‍රමය ඇතුළේ අපිට දකින්න තියෙනවා මේ පසුබිම ඇතුළේ ස්ත්‍රිය කියන මේ මිනිස් බෙදීම සමග සිද්ධ වෙලා තියෙන මානුෂීය සංසිද්ධිය තුළ මෙහෙකාරයක් විදියට සීලයට යන පුංචි දියණිය ඇයි වයස විදියට කෘතිය දැක්වෙන්නේ වයස අවුරුදු 8ක් වයස අවුරුදු 8ක් වයස ඇති මේ පුංචි දියණිය ග්‍රාමීය පරිසරයක ජීවත් වෙලා එතනින් එළියට යනවා නාගරික ක්‍රමය තුළ මෙහෙකාරයක් විදියට සේවයෙහි යෙදෙන මේ පොඩිදුවගේ මනස තුළ තියෙන මනෝභාවයන් කවියා පද්‍ය පන්තිය තුළ වස්තුවිෂය කරනවා එතකොට පුතේ කවියා විසින් අපේ මනසට ආමන්ත්‍රණය කරන්නේ මේ පද්‍ය පන්තිය හරහා කාරණා කීපයක් තියෙනවා පළවෙනි කාරණය තමයි ධනපති පාන්තික නිර්ධන පාන්තික අරගලය දෙවෙනි කාරණේ විදිහට පුතේ මේ පද්‍ය පන්තියදී අපිට හම්බ වෙනවා අම්මා කෙනෙක් සහ දුවක් අතර තියෙන අසීමාන්තික බැඳීම
අසීමාන්තික බැඳීමක් අම්ම කෙනෙක් සහ දුවක් අතර තියෙනවා. මේ සමගම තුන්වෙනි කාරණේ විදිහට අපිට හම්බ වෙන පුතේ නූතන සමාජය ඇතුලේ බෙහෙවින් දකින්න තියෙන මේ ළමුන් මෙහෙකාර සේවයේ යෙදවීම කියන කාරණය. මෙන්න මේ පදනමේ ඉඳගෙන මේ පදපන්තිය දිහා දළු බැලුවොත් අපිට හම්බ වුණා පුතා මේකේ වස්තු විශේෂ උනේ ග්‍රාමීය සමාජයක් තුල හිටපු කුංචි දෙවිවියක් Tamanke ආර්ථික දුබලතාවය මත නාගරික පසුබිමකට මේ කාර්යයක් විදියට එනවා. ඒ මොහොතේදී ඇයට Tamanගේ නිවස, Tamanගේ මව, මවගේ ආදරය, ඒ උණුහුම මේ සියල්ල මනස තුල කැකෑරෙන මොහොතක් ඇතුළේදී ඇයගේ හදවත තුලින් එළියට එන මනෝභාවයන් මොනිකා රුවන් පතිරණක විදිය මේ පද්දපන්තිය තුල වස්තු විශේෂ කරගෙන තියෙනවා. එතකොට ඒ කවිය කියනවා මතකද අම්මේ උඹ මට ඇමතුවේ පොඩි දුවේ කියලා. ග්‍රාමීය පරිසරය තුල මේ කුංචි දියණියට තමන්ගේ අම්මගේ නිතරම ඇහෙන පොඩි දුව කියන ආමන්ත්‍රණය. මේ ආමන්ත්‍රණය දැන් මේ කුංචි දෙරිවිට ඇහෙන්නේ නැහැ. නිර්ධනපාන්තික අරගලය තුලේ ධනපතිපාන්තික අර තාඩන පීඩනයක මේ මිනිසු කැලෙනවා. එතකොට කවිය කියනවා ජීවිතයේ පළමු වරට තනිවුණු කල ඈත රටක මතකද තනිවුණු කල ඈත රටක එහි මිනිසුන් හුඟ දෙනෙක්ම මට කීවේ ලිසි කියලා. ග්‍රාමීය සමාජය තුල ඉඳලා නාගරික ක්‍රමයකට ගියාට පස්සේ අපි අහලා තියෙන දෙයක් තමයි නාගරික පරිසරය තුල එහෙමත් නැතිනම් මේ කාර්යයකට සාමාන්‍යයෙන් යොදන හරි පොදු නාමයක් ඔය ලුසි ලිසි කියන නාමය. මොනිකා රුවන්පතිරණ කිවිදිය මේ පළමු කාව්‍ය කොටස ඇතුළේදී පාඨකයාගේ මනසට අරගෙන යන්නේ මේ කියන සංසිද්ධිය එහෙමත් නැතිනම් මේ මේ සමාජය තුල දාරිද්‍රතාවයෙන් මිරිකෙන මිනිස්සුන්ගේ ජීවන අරගලයේ සැබෑ ස්වરૂපය. ඒ අරගලය ඇතුලේ ස්ත්‍රියක් විදියට පුංචි දියණියක් මානසිකව පීඩනයට ලක් වෙනවා. එතකොට පුතේ මේ පද්‍යපන්ති ඇතුළේදී අම්මා කෙනෙක්ගේ උණුහුම මේ පුංචි දරුවිට ලැබෙන්නේ නැහැ. තමන්ගේ අම්මා සමග එකට ඉන්න කාලයක් මේ පුංචි දරුවිට ලැබෙන්නේ නැහැ. කවියා මේ හරහා ප්‍රතිනිර්මාණය කරන්න හදන්නේ මේ නූතන සමාජ අවසරය ඇතුළේ දකින්න බහුලව දකින්න තියෙන සංසිද්ධියක් මේක ගැටලුවක්. දරු මතක තියාගන්න කාව්‍ය නිර්මාණයක් රසාස්වාදය කරනකොට පුතේ ඒ පද්‍යපන්ති වස්තු විෂය අපිට වැදගත්. මේ පද්‍යපන්තියේ අරමුණ හැටියට මම දරුවන්ට පෙන්වා දෙන්නේ පුතේ මේ හරහා පෙන්වනවා කිවිදිය මේ නිර්ධනපාන්තික සමාජය තුළ ඉන්න අසරණ මිනිස්සු දිහා සංවේදීව බලන්න. සංවේදීව බලන්න මේ නූතන සමාජ ක්‍රමය තුළ ගොඩාක් වෙලාවට අපි දකින දෙයක් තමයි අර සංවේදී භාවය කියන එක අඩු වෙමින් යනවා. මොකද සමහර වෙලාවට බටහිර සංස්කෘතියෙන් බැලලා ගන්න අපේ මිනිස්සු තමන්ගේ මව, තමන්ගේ තාත්තා, එහෙමත් නැත්නම් තමන්ගේ දුව පුතා මේ බැරීමේ තියෙන අර මානුෂීයත්වයේ කියන එක අමතක කරන්න හදනවා. දැන් ගොඩාක් වෙලාවට මේ ලංකාව වගේ පරිසරයක් ඇතුලේ අපේ මිනිස්සු බටහිර සංස්කෘතියක් තමන්ගේ ඇඟට දාගෙන තමන්ට අදාළ නැති දෙයක් එහෙමත් නැතිනම් අපිට දැනෙන්නේ නැහැ අපේ සංස්කෘතිය ඇතුළේ අපිට ඇමරිකාවේ සංස්කෘතිය, ජර්මනි සංස්කෘතිය පුතා අපිට මූ වෙන්නේ නැහැ මේක. අපිට නොදැනෙන සංස්කෘතික කාරණයක් ඇතුළේ අපේ ජීවිතේ ජීවත් කරනවා හරි අමාරුයි. ඒක තමයි ඇත්ත කතාව. දැන් මම කියන්නේ නැහැ මේ මහා සිංහල බෞද්ධයෝ කියන පසුබිම නෙමෙයි මේ පොඩ්ඩක් වෙනස් පැතිකඩක්. මම මේ හරහා යෝජනා කරන්න හදන්නේ ඉදිරි කාල වකවානුවේ ඇතුළේදී අම්මට නොවඳින පුතෙක් දුවෙක් මේ සමාජය තුළ නිර්මාණය වීමේ ඉඩකඩ ඒ සම්භාවිතාව අතිශය වැඩි. මොකද මේ සමාජ ක්‍රමය ඇතුළේ මිනිස්සුන්ට තමන්ගේ මානුෂීයත්වය, තමන්ගේ බැඳීම් අමතක වෙමින් පවතිනවා. එතකොට මොනිකා රුවන්පතිරණ කිවිදිය මේ පද්දපන්තිය හරහා වක්‍රාකාරව පාඨකයාගේ මනසට අරගෙන යනවා. පුතේ අම්මා කෙනෙක් සහ මවක් අතර මේ අම්මා කෙනෙක් සහ දියණියක් අතර තියෙන අසීමාන්තික බැඳීම මේ බැඳීම දැන් දුරස් වෙලා මේ බැඳීම ඇතුලේ තමන්ගේ දූට කතා කරන්න, තමන්ගේ දූ එක්ක
duge oluwa atagala duge hisa piranna ehema thidara me punchi diyeniyata tamange ammage aadara badan ahanna den ba ay nagareyata gihilla tiyenne e nikan nemei me karyayak widiyata aarthika dubalatave aarthika durwalatave etule tamange jeevithe hayya hattiya karaganna me punchi deriyi utsaha karanawa kaviya pennana puthe me me palaweni yeduma පවුලේ බර අඩු කරන්න ගෙදරින් පිටවන්නට පෙර මේ යෙදුමේ තුලේ හරි පූර්ව සමාජ ගැටලුවක් සමාජ ආර්ථික සංසිද්ධියක තියෙන දුර්වලතාවය කවිය ඉස්මතු කරන්න හදනවා අපි මේ පදපති දෙවෙනි කවියට ගිය පුතා අපි මෙහෙම ඒක රස විඳිමු අතින් හිසින් බර උසුලන් පාර දිගේ මඤ්ඤණ කොට දකින කෙනෙක් මට කීවේ ඒ වැඩකාරියක් කියලා පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මඤ්ඤණ කොට එතන හිඳින ආය කීවේ බේබිගේ ආයම්මා කියලා දැන් මේ කවිය හරහා පාඨකයාගේ මනසට සම්ප්‍රේෂණය කරන්න හදනවා කි විදිය මේ නූතන සමාජය තුල ඉන්න පුංචි දෙරිවියෝ පුංචි මල් කැකුළු තමන්ගේ ජීවිතයේ දාරිද්‍රතාවය නිර්ධන පන්තියේ මිනිස්සු තමන්ගේ ජීවිතේ අකාලයේ මිය දෙන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. නිර්ධන පන්තියේ මිනිස්සුන්ට ඒ ජීවිතේ ජීවත් කරනවා හැරෙන්න ජීවිතේ බිඳින්න කාලයක් නැහැ. එතකොට දැන් පුතේ මේ කවියද කිව්වා අතින් හිසින් බර උසුලන් පාර දිගේ මං යනකොට දකින්න කෙනෙක් මට කීවේ ඒ වැඩ කාර්යයක් කියලා. දැන් බලන්න කවිය කියනවා මේ නූතන සමාජ සංසිද්ධිය ඇතුලේ දුවේ පුතේ අපේ සමාජය තුලේ මේ තව මිනිස්සෙක් තව මිනිස්සෙක්ට ආමන්ත්‍රණය කිරීමේ ගැටලුවක් තියෙනවානේ ඒ මේ කාර්යය වැඩ කාර්යය ආයම්ම කෙනෙක් සමාජය තුල තවත් මිනිසෙකුට ආමන්ත්‍රණය කිරීමේ ගැටලු සහගත සංසිද්ධියක් අපේ මේ 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 සිස්ටම් එක ඇතුලේ තියෙනවා ඒක තමයි අවුල දැන් අපි ඕනෑම වෘතියක් ලෙස පුතා දැන් මේක වෘතියක් කිව්වොත් කියනවාට වඩා මේ මේ පද්දපන්ති චුට්ටක් එපිටට ගියොත් යම්කිසි සංසිද්ධියක් දිහා යම්කිසි පුද්ගලයෙකුගේ වෘතියක් දිහා හැල්ලුවට ලක් කරන්න එහෙමත් නැතිනම් ඔහුගේ වෘතිමේ තත්ත්වයක් දිහා හරි හාස්‍යජනක ලෙස බලන්න අපි මිනිස්සු හරි ශූරයි මේ මොනිකා රුවන් පතිරණ කිවිදිය මේ කියන්නේ මේ පුංචි දැරවියා මෙහෙකාර සේවයට ගිහිල්ලා සමාජයේ ඉන්න මිනිස්සු එයට ආමන්ත්‍රණය කරන්නේ මෙහෙකාරයක් කියලා දැන් කවිය කියනවා දකින්න කෙනෙක් මට කීවේ ඒ වැඩ කාර්යයක් කියලා දකින්න දකින්න මිනිස්සු කඩේට ගිහිල්ලා බඩු ටික අරගෙන එනකොට මේ පුංචි දරුවිට කතා කරේ වැඩ කාර්යයක් කියලා පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මං යනකොට එතන හිඳින අය කීවේ බේබිගේ ආයම්ම කියලා හරි අපුරු සංසිද්ධියක් පුංචි දරුවෙක් තවත් පුංචි දරුවෙක්ව පාසල් එක්කගෙන යනවා. වාක්‍රාකාර බැලුවොත් නිර්ධන පන්තිය සහ ධනපති පන්තිය එකට යන මොහොතකදී අර නිර්ධන පන්තියේ මිනිසයා තමන්ගේ ජීවිතේ දුක්ඛම් හටුළු වෙන ජීවිතයක ගෙවනවා. පුතේ කවිය කියන්නේ මෙතනදී පොඩි දරුවෙකු අතින් අරන් පාසලකට මං යනකොට පුංචි දරුවෙක් ඒ මෙහෙකාරිය විදියට සේවය කරන ඒ නිවසේ ඉන්න දරුවිය මේ මේ ගෙදර ඉන්න පුංචි දැරිවිය පාසල් එකගෙන යනවා මේ සංසිද්ධියේ කියන්නේ එතන හිඳින අය කීවේ බේබිගේ ආයම්මා කියලා දැන් මෙත මේ පද්දපන්තිය තුළදී කවියා විසින් ආමන්ත්‍රණය කරන මේ 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 ස්වභාවය එහෙමත් නැතිනම් අර සමාජය තුළ ඉන්න මිනිස්සු තවත් මනුස්සෙක්ට ආමන්ත්‍රණය කිරීමේ ගැටලු සහගත සංසිද්ධිය කිවිදි හරි අපූර්ව විදියට පෙන්වනවා දැන් මේ පද්දපන්තියේ පුතේ කවියා විසින් දිගින් දිගටම අපිට ඇත්තටම ඉස්මතු කරන්නේ මේ පාන්තික අරගලය ඇතුළේ යම් කුචි දියණියක් අසරභාවයට පත් වෙනවා. දැන් නිවසේ විද ග්‍රාමීය පරිසරයක් තුල හැදුන
අවුරුදු වයස 8ක් ඇති දියණියා නාගරික පරිසරයකට ගියාට පස්සේ ඇයට සිද්ධ වෙන අතවර ඇයට සිද්ධ වෙන කරදර පිළිබඳව කිසි කෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඒ කාරණේ නූතන සමාජය තුල වෙනවා. සාමාන්‍ය සමාජ වලත් ස්ත්‍රියකට තනිව වාසය කරන්න බැරි මේ ලංකාවේ මෙහි කාර්යයක් විදිහට ධනපති පාල් මේ ওই මිනිස්සුන්ගේ ගෙදරකට ගියාම ඇයිගේ ආරක්ෂාව පිළිබඳව පුංචි ගැටලුවක් සමාජය තුල පැනලා ගිනවා. පුතේ උසස් පෙළ නූතන පද්ද සංග්‍රහය තුල තියෙන නූතන පද්ද පන්තීන් ඇසුරින් ස්ත්‍රියක් නියෝජනය කරන එකම පන්තේ පන්තිය මොනිකා රුවන් පතිරණගේ මේ පොඩි දුව කියන පද්ද පන්තිය. දැන් ස්ත්‍රීවාදීත්වයේ කියන එක මට හිතන නූතන පද්ද සංග්‍රහය තුල උල්ලංඝනය කරලාද කියලා. නූතන පද්ද සංග්‍රහය තුලම තියෙන මේ පද්ද පන්තිය විතරයි අපිට හම්බ වෙන්නේ. කිවිදයන්ගේ නිර්මාණය එතකොට මට හිතෙනවා මම පුරුෂයෙකුුණා වක්‍රාකාරව මේ සමාජ ක්‍රමය ඇතුලේ ස්ත්‍රියට ලැබෙන නියෝජනය හරිය අඩුයි. ඒක තමයි ඇත්ත කතාව. ස්ත්‍රියට ලැබෙන නියෝජනය හරිය අඩුයි. හැබැයි දැන් පිරිසකට පුතා ස්ත්‍රීන් වැඩි. ඒක තමයි සැබෑ ස්වභාවය. එතකොට දැන් මේ පද්ද පන්තිය ඇතුලේ කවිය එක් පැත්තකින් වක්‍රාකාරව අම්ම කෙනෙක් සහ දුවක් අතර තියෙන අසීමාන්තික බැඳීම හරි අපූර්වට විවරණය කරනවා දුවේ. ඒ විවරණය ඇතුලේ අපිට තවත් මිනිස්සෙක්ව දැනෙන්නේ කොහොමද? ඒ කාරණේ දිගින් දිගටම සාක්ෂාත් කරනවා. දැන් මේ පද්දපන්තියක් නිර්මාණය කරනකොට පුතේ මේකට අදාළ දෘෂ්ටි කෝණයක් තියෙනවා. මේ පද්දපන්තිය නිර්මාණය වෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය හරහා. මේ පද්දපන්තිය තුල කතකයා විදිහට අපිට හම්බ වෙන්නේ මේ පුංචි දියණිය මේ පුංචි දියණියගේ මනස තුල තියෙන මනෝභාවයන් තමයි කිවිදිය මේ විදියට දිගහරින්නේ. එතකොට මේ කවිය යොදාගෙන තියෙන ආකෘතිය සිව්පදාර ආකෘතියෙන් බැහැර වෙලා නිසලස් ආකෘතියෙන් බැහැර වෙලා සිව්පදාර ආකෘතියකට කවිය ඇවිත් තියෙනවා. දැන් බලන්න කවිය මේ තුන්වෙනි කවිය සම්බන්ධයෙන් බලන්න කෑම බීම හුයා පිහා මන්දර දිය අදින කලට දකින සියලු දෙනා කී ගෙදර කුසසි අම්මා කියලා ඒත් අම්මේ දවස ගෙවිලා නිදි පෙදුරේ ඇලුණාම තවමත් සිහිනෙන් උඹ මට කියන්නේ පොඩි දුවේ කියලා. දැන් මේ තුන්වෙනි කවිය තුල මේ පද්දපන්තිදී කවිය කියන්නේ කෑම බීම උයා පිහා මන් දරදී ආදීන කලට කෑම පීම් බීම උයා තියා මන් දරදී ආදීන කලට වයස අවුරුදු 8 ඇති පුංචි දියණියා කෑම උයලා පිහලා දරදී ආදීනවා. මේ පෙන්වන්නේ සමාජ පද්ධතිය ඇතුළේ තියෙන ගැටලු සහගත තැන. ළමා මෙහෙකාර සේවය කියන එක සමාජය තුල දකින්න තියෙන දෙයක්. එන්නේ ගැටලු සහගත ස්වභාවයේ මුනිකා රුවන් පතිරණ කිවිදිය ස්ත්‍රියව නියෝජනය කරමින් පද්දපන්තිය තුල දිගහරිනවා පුතේ. එතකොට කවිය කියන්නේ දකින්න සියලු දෙනා කීවේ ගෙදර කුස්සි අම්මා කියලා. ඒත් අම්මේ දවස ගෙදිලා නිදි පැදුරේ ඇලුණාම තවමත් සිහිනෙන් ඔබ මට කියන්නේ පොඩි දුවේ කියලා. දැන් මේ පද්දපන්තිය ඔබේ ඉහෙලිය ඇය ගැහණිය කියන මේ කෘතිය තුල එන මේ කාව්‍ය විමන දෙපුතේ අවසානයේ කවිය තමන්ගේ අදහස නවත්වන්නේ අම්ම කෙනෙක් සහ දියණියක් අතර තියෙන අසීමාන්තික බැඳීමක දුරස්තභාවය. මේගොල්ලෝ හදවතින් බැඳිලා මේ පුංචි දියණියට තමන්ගේ අම්මාව මතක් වෙනවා. තමන්ගේ අම්මගේ ආදරය මේ පොඩි දුවට මතක් වෙනවා. හැබැයි දුවේ පුතේ අවාසනාවක කාරණය සමාජය තුල තියෙන මේ දාරිද්‍රතාවයෙන් මිරිකෙන ජීවන පද්ධතිය තුල සිද්ධ වෙලා තියෙන වැයට මේ කාර්යයක් විදිහට තමන්ගේ ජීවිතේ වන්දි ගෙවන්න. එතකොට මේ සංසිද්ධිය තුල පැහැදිලිවම කවියා විසින් ඉස්මතු කරන කාරණාවක් තියෙනවා.
බඳගුණට හැමදාම යෝජනා කරනවා රාමුවක් ඇතුලේ ඉන්න එපා රාමුවෙන් එළියට එන්න මේ පද්දපන්ති අරගෙන සමාජයට යන්න එතකොට හරි ලේසි මේ පද්දපන්ති රස ආස්වාදය කරගන්න දරුවනි මම කොයිම වෙලාවකවත් මගේ දරුවන්ට කියන්නේ නෑ රාමුවක් ඇතුලේ හිතන්න පතන්න කියලා විෂයපතේ ඇතුලේ තියෙන මේ සංසිද්ධීන් ඔයාල පුළුල්ව සමාජයත් එක්ක සම්බන්ධ වෙලා හිතන්න පුතේ එතකොට හරිම ලේසි අපිට මේක ලියාගෙන පිළිතුරකට ගොනු කරගන්න හරි ලේසි. Tamange ulu yatule thiyena adahas tika apuru karanna lesi eyata. Den kaviya sambandhen me Monika Ruwanpathirana kiyana kividiya istrivaadithwe digin digatama aya visin pratinirmanaya karanawa. E istrivaadithwe pahadili lesama pennapu avasthawak widiyata thamai meka hamba wenne. Den istrivaadi kavithwe kiyana eka saahithya thula apita mulinma hamba wenne me 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 මේ කාබ ගමන් වගේ ඇතුලේ සීගිරි කිනිදියා. ඉන් පස්සේ අපිට හම්බ වෙන පුතා මාතර ගජවන් නෝන. දැන් කාබ ගමන් වගේ පිළිබඳව මම සරලව මතක් කරොත් ඒ ස්ත්‍රීත්වය එහෙමන්ත කියනවා ස්ත්‍රීවාදී කවීත්වය කියන එක අපිට හම්බ වෙන තැන. මේ හරහා මේක විකාශනය වෙමින් එනවා. ඒ අතර නූතන යුගයේ අපූර්ව කිවිදියක් විදියට තමයි පුතේ මොනිකා රුවන්පතිරණ කිවිදිය අපිට හමු වෙන්නේ. එතකොට ඇය මේ පොඩි දුව කියන කාව්‍ය වීමන හරහා පුළුවන් තරම් උත්සාහ ගන්නවා සමාජය තුළ ස්ත්‍රිය සම්බන්ධයෙන් පැනලා ගිලා තියෙන කාලානුරූපී ගැටලුව පාඨකයාගේ මනසට සම්ප්‍රේෂණය කරන්න. එතකොට උසස් පෙළ විභාගයකට පෙනී සිටින මගේ දරුවෝ මතක තියාගන්න ඕගොල්ලොන්ට පුතේ ප්‍රශ්නයක් ලියනකොට ප්‍රශ්නෙට පිළිතුරු සැපයුත්තේ ඡේද පහකින්. ඒක පළවෙනි ඡේදය ඇතුළේදී රස ආස්වාදේ නම් අදාළ කතෝරයා පිළිබඳව ඔබ හැඳින්වීමක් කළ යුතුයි. අනෙක් ඡේද තුන ඇතුළේදී දරුවෝ අන්තර්ගතය අදාළ කවි සමග පිළිතුරු ගොනු කරන්න ඕන. මේ අවසාන ඡේදෙදී පුතා ඔයාගේ නිගමනය ඒක යහපත්ද අයහපත්ද මේ පද්දපන්ති සම්බන්ධයෙන් තියෙන විවේචනය ඔයා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කාරණේ හොඳට මතක තියාගන්න. එතකොට දරුවනේ මොනිකා රුවන්පතිරණ විසින් නිර්මාණය කරපු මේ කාව්‍ය වියවන අපිට හම්බ වෙන්නේ සමාජය තුළ දකින්න තියෙන පැත්තකින් පාන්තික අරගල නිර්ධන පන්තියේ මිනිස්සු හැමදාම තමන්ගේ ජීවිතේ හොයනවා මේ කාර්යයකදී නිවසක තත්ත්වය දැක්කොත් ඒක පේනවා අපිට දැන් මේ කාර්යයකදී පහල් පසු වැළව පුතා දුක්ඛම් කටුලමද ජීවිතේ අරගෙන යන මිනිස්සු දැන් හොඳට හිතන්න මේ කොරෝනා කාලෙදී අර පාරායින බත් පැකට් එකක් විකුණන මිනිස්සු පාරායින යම්කිසි වෙළඳාමක් කරගෙන හිටපු මිනිස්සුන්ට මුලින්ම පහර වැදුනා. ඒ මිනිස්සු තමන්ගේ ජීවිතේ ජීවත් කරගන්න කොහෙන් හරි පොටක් හොයනවා. හැබැයි ඒ මිනිස්සු ආර්ථික දාරිද්‍රතාවයෙන් නැදවෙනකම් පෙළෙනවා. ඒක තමයි සැබෑ ස්වභාවය. ඉතින් මේක අපිට කියන්න පුළුවන් සම්පත් බෙදී යාමේ සංසිද්ධිය. ඒක සම්පත් බෙදී යාමේ විෂමතාවය කියලා කාරණේ කියන්න පුළුවන්. නේ? හැබැයි දරුවනේ මතක තියාගන්න මේ කාරණය තුළ පාඨකයාගේ මනසට කිවිඳිය විසින් සම්ප්‍රේෂණය කරන්න හදන්නේ පාන්තික අරගලයේ තුල තියෙන අවුලක්. ඒ එක්කම කවිය ඉස්මතු කරනවා මම දරුවන්ට මුලින්ම කිව්වා පද්දපන්තිය තුල ප්‍රධාන කාරණේ තුනක් ඔස්සේ මේක දකින්න පුළුවන් අපිට. අම්මා කෙනෙක් සහ දෙවියන් අතර තියෙන බැඳීමක ඒ අසීමාන්තික බැඳීමේ ස්වභාවය. ඊට පස්සේ නිර්ධන පාන්තික සමාජ පන්ති අරගලය. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි ළමුන් මෙහෙකාරයේ සේවයේ ඉඳීම. මෙන්න මේ කාර්යයන් මේ විෂයපතයට හසු වෙනවා මේ පද්දපන්තියට හසු වෙනවා. එතකොට දුවේ පුතේ මේ කවිය අන්තිම පදයට මට ආයෙ පොඩ්ඩක් කියන්න හිතනවා මෙතනදී කියනවා ඒත් අම්මේ දවස ගෙවිලා නිදි පැදුරේ ඇලුණාම තවමත් සිහිනෙන් උඹ මට කියන්නේ පොඩි දුවේ කියලා. හරිම ලස්සන ඉදුමක් පුතේ පද්දපන්තිය ඇතුලේදී. දැන් කවියා විසින් පෙන්වනවා මේ පද්දපන්තිය ඇතුලේ පුතා රූපක විදියට මුලින්ම මේ පුංචි දැරවිට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද මේ පද්දපන්තිය ඇතුළේ ලිපේනනවා ලිසි කියලා ආමන්ත්‍රණය කරනවා ඒ වගේම තමයි වැඩ කාර්යයක් කියලා මේට ආමන්ත්‍රණය කරනවා ඈ ආයම්ම කියලා ආමන්ත්‍රණය කරනවා මේ සියලු ආමන්ත්‍රණයත් එක්ක ඇය අවසානයේ ඇයගේ මනෝභාවය නවතින්නේ තමන්ගේ අම්මා තමන්ට කතා කරපු ඒ හඬ අම්මා ඇයට හැමදාම කතා කළේ පොඩි දුවේ කියලා පොඩි දුවේ කියන ආමන්ත්‍රණය ඇයගේ මනස තුලදී මොනිකා රුවන්පතිරණ කිවිදී විසින් නිර්මාණය කරපු මේ පද්දපන්තිය තුලදී අපිට හම්බ වුණේ
ග්‍රාමීය සමාජය තුළ ඉඳගෙන දාරිද්‍රතාවය කියන සංසිද්ධිය නිසා නාගරික පරිසරයට මෙහෙකාරියක් විදියට පැමිණි පුංචි දියණියකගේ මනස තුළ තියෙන මනෝභාවයන් මේ පද්දපන්තියේ වස්තු විශේෂ වුණා. මේ පද්දපන්තිය තුළ භාෂාව ගත්තොත් සරල සුකම නම් මේ වස්වහරක් කවියා විසින් භාවිත කරලා තිනවා. මේ හරහා කවිය යොදාගෙන තිබෙන ආකෘතිය තමයි සිව්පද ආකෘතිය. ඒත් එකම තමයි පුතා මොනිකා රුවන්පතිරණ කිවිදිය මේ පද්දපන්තිය තුළදී ජීවන දෘෂ්ටිය විදියට පාඨකයාට සම්ප්‍රේෂණය කරන්න ගන්නේ. මිනිස්සු ධනපති පන්තිය හෝ නිර්ධන පන්තිය තුළ ඉන්න මිනිස්සු නිර්ධන පන්තියේ ඉන්න මිනිස්සුන්ගේ මේ සංසිද්ධීන් දිහා එහෙමත් නැතිනම් මේ විදිහට සමාජය තුළ අසාධාරණයන්ට ලක්වන මේ මිනිස්සු දිහා සංවේදීව බලන්න. ඒ මිනිස්සු දිහා සංවේදීව බලන තරමට සමාජය සුන්දර වෙනවා. ඉතින් මේ විදිහට මේ පද්දපන්තිය තුළ අන්තර්ගතය සරල පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් දරුවනේ මෙතනින් අපි නවත්වනවා. මම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ අද මේ වීඩියෝවේ පද්දපන්ති ගායනය සඳහා මට සහයෝගය ලබා දුන්නේ 2021 මගේ කණ්ඩායමේ ඉන්න සංකජ කියන පුතා සංකජ ප්‍රභාස්වර. ඒ පුතාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි මතක් කරනවා 2022-23 නව පන්ති ආරම්භය සිදු වී තිබෙනවා. අපි 22 පුනරීක්ෂණ පන්තියක් 23 වර්ෂයේ නව පන්ති කණ්ඩායම් ආරම්භයක් සිදු වෙලා තියෙනවා. ඒ සඳහා දරුවෝ සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන්. ඉතින් දරුවෝ සියලු දෙනාටම ආවදා ආයු බොහෝ වේවා.